අද නන්ගේ මල්ලී. නොකෙරුණු වැඩ ගොඩක් කෙරුණු රටක අසාර්ථක මිනිහෙක් හැටියට මට මාව ඔබට හඳුන්වල දෙන්න මං කැමති නෑ. ඔබත් ඔබ එහෙම හඳුන්වල දෙනවට කැමති නෑ කියලා මම හිතනවා. නමුත් මේ අශිෂ්ඨ දේශපාලන ක්‍රමය තුළ අදාපේ රටේ බහුතරයක් තරුණයන්ට අත් වෙලා තියෙන ත සැබවින්ම මේ වෙලාවේ අපේ රට දාලයන්න පිරිසතරින් වැඩිම දෙනා තරුණයන් කියන සත්‍යය අපිට තවදුරටත් හංගන්න බෑ. අපිට තියෙනවා අහස්ස උත්සට හදපු නෙලුම්කොලුුණා. ඒක උඩට නගින සමහර පුරොවැසියෝ කියනවා තුසිතය පේනවා කියලා හැබැයි. හොඳට ඇස් දෙක ඇරලා බැලුවොත් ඒ පල්ලෙ හා පැල්පත්වල අපහා දුක් විදින ජනතාවත් අපිට බලාගන්න පුළුවන්. මං කියන්නේ නෑ මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කළේ දේශපාලක්ඥෝ පමණක්ම කියලා. ඒකට තව ගොඩක් කාරණා තියනෝ. ඒකෙන් එක් ප්‍රධානකාරණයක් තමයි අපේ රටේ මිනිස්සුන්ගේ තියන පුද්ගල වන්දනා මානසිකත්වය. අපිහර කැමති රජෙක්ට යටිහිතින් වඳන්න. ඉතිහාසය පුරාවට රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව කියලා. ගොඩක් අවස්ථාව අපිට පෙන්වා. ඉස්රාටත් එහෙම අවස්ථාව පෙනෙයි. හැබැයි. රටක් ගොඩගන්න නං. රටක් ගොඩගන්න පුළුවන් රැල්ලකට නෙමෙයි පුද්ගල කණ්ඩායමකට කියලා. මේ රටේ මිනිස්සු තේරුන් ගන්නකං අපිට මේ අගාදයෙන් කවදාවක් ගොඩඉන්න බෑ. කතා පවත්කන් කතා අහගෙන ඉන්න අප්පුඩි ගහන්න මේ සියල්ල අපේ රටේ මේ දේශපාලන සංස්කෘතිය තියෙන ආවේනික ලක්ෂණ ඇත්තටම මේ තරුණ ප්‍රජාව හුඟක් වෙලාවට කරේ කවුරු හරි කතා කරනුකට අප්පුටි ගහා හිටපුයක. අවාසනාවකට වගේ අප්පුටි ගගහා විසිල් ගගහා අගහදයට කියපු තරුණ පරම්පරාවත් තමයි අපි. එනිසා තවතුරටත් එහෙම රැවටඉන්න බෑ. බස් පිටිින් ඇවිල් අපි රැවටුනේ. ඒ අපපුටි ගහපු හැම කතාවකම තිබ්බ එකම අරමුණ තමයි ගැලරියචු උන්කරන එක. මෙට හිටපුත් බොහොමයක් දේශපාල පක්ෂ. අඩු වැඩි වශයෙන් ඒ රැවටීම මේ රටේ තරුණයන්ට කලාා. හැබැයි අපි ඉතාමත් පැහැදිලිව කියනවා. සෙනග ගෙනහල්ලා රට්ටු රැවට්තුුවට සෙනග ගෙනහල්ලා මහ බැංකේ සංජිත වැඩි කරන්න බෑ. ඒත් එක්කම කතා පවත්වනයක කතා අහන් ඉන්න එක එහෙමත් නැත්තං ෆෙස්බුක් පිටුවක අවකාට අරි මඩගහනක මේ සියල් ප්‍රාථමික දේශපාල ක්‍රමයන් නූගත් දේශපාල ක්‍රමයන් මෙ සියල් අපි දැන් පැත්තකදර දාලා ප්‍රායුක්ක දේශපාලයට එන්න ඕනේ. ඒකෙදී මං විශ්වාාස කරනවා මේරටේ දේශපාලකයන් එෙමෙයි කතා කරන්න ඕනේ මේ රටේ පුරුවැසියයි ඉදිර දි කතා කරන්න ඕේ ඒකන වැඩිකොටසක් කතා කරන්න ඕනේ මේරට තරුණයා. අන්න ඒ මේරටේ තරුණයන්ට කතාරන වේදිකාව තමයි අධබිමේ නිර්මාණය කළ තියෙන්නේ. අද වේදිකාව කතා කරන්නේ කුරුණෑ කල දිස්ත්‍රික්කයේ විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන තරුණනායකයෝ. ව්‍යවසායකෙක් වෙන්න පුළුවන් නීතිජ්‍යවරෙක් වෙන්න පුළුවන් ගොවි තරුණයෙක් වෙන්න පුලුවන් විශ්විද්‍යාල ශිෂ්‍යයක්වෙන්න පුළුවන්. මවුන් තමයි අද මේ වේදිකාවේ කතා කරන්න. මම ළඟහිතිහාසේ පලවෙනි වතාවට දකිනවා. තරුණනයෝ ඉස්සරහ පේලියේ ඉද්දදි දේශපාලක්ඥෝ පිටි පස්සෙ ඉන්නවා. අද තරුණයෝ මේ වේදිකාවේ කතාකරද්දිී දේශපාලක්ඥෝ අහන් ඉන්නවා දේශපාලක්නඥෝ අප්පුඩි ගානවා ේශපාලක්ඥෝන්මටේවට උත්තර දෙදවා. මේක තමයි අපි අද ආරම්භ කරන වෙනස ඒවිතරක් නෙමෙයි මෙතන ඉන්නවා දැන් තරුණයෝ දාදාහකට වැඩි විශාල ප්‍රමාණයක්. අපි. මේ සියල් ලන්ගෙන්ම ඉදිරි දින කිහිපේ ඇතුළොතේ ගන්නඔවුන්ගේ අදහස් යෝජනා. ලංකා පුර ධදිස්ත්‍රික්කවල මේ ආකාරයෙන් වැඩස හරන්න පිති ආත්ම කරලා ඔවුන්ගෙන් ගන්නවා අදහස්. අපි රටට ඉදිරිපත් කරා දෙදස් දහනමේ තරන්න ප්‍රඥප්තිය. අපේ තරුණ ප්‍ර්ඥප්තිය, සංශෝධනය කරන තරුණයන්ගේ අදහස් වලින්. සංචෝධනය කර එත් තරුණයන්ගේ අදහස් වලින් ඒ තරුණු ප්‍රඥපතතිය හද නෙත්තරුණයන්ගේ අදහස් වලින්. ඊට පස්සේ. ගෝස්තු මාසයය ඉදිරි පත් කරලා ඔක්තෝම්බර් මාසේ සිට මේ රටේ තරුණයන්ගේ වැඩ පිලිවල නීතිය වෙන්නේ අන්නේ තරුණ ප්‍රක්්චපතිය ආදරණය නන්ගේ මල්ලි අන්නේ තරුණු ප්‍රක්්චපතිය. එතකොට මෙ සියල්ල අපි ඇයි දේශපාල ව්‍යාපාරක් හැටියට එහෙම කරන්නේ. එකට තියන්නේ එකම එක හේතුවයි. එතමයි තව දුරටත් මේ රට තුළ තරුණයා කියන්නේ දේශපාලන පෙන්දෙක් නෙමෙයි දශපාල්ල කොන්දක් එක තමයි අපේ සංවිධානය අරමුණ. එත් එක්කම අනිකුත් දේශපාල ව්‍යාපාරවලට මට කියන්න තියෙන්නේ එකම එක වචනය ඒ තමයි වත්ත වටේට බැනබැන ගියාට ඒ කතා හදන්න පුළුවන් ගුණාට රටවල් හදන්න බෑ මේරට හදන්න පුළුවන් වැඩක් තියෙනවනම් ඒ වැඩ කරන වැඩේ තියන එම වේදිකාව තමයි අදාපිබේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒේ නිසා ම මේ රටේ සියලු තරුණ ප්‍රජාවට ආරාධනා කරනවා අපිත් එක් එකතු වෙන්න කියලා ඒත් එම අපිට වේදිකාවකට නැක්ගහම හැමදාම කතා කරන්න වෙන්නේ අතීතය ගැන දැඟ උදාාරණයක් වසයෙන්. ලෝකයේ එකම වැරද්ද එකම විදියට වැඩිම වතාවක් කරපු ටමකක් දෙ කියෙලා ඇහවෝත්තේම එක ලයිස්තුුවක් ලෝක හැදුවත්තේම මං විශවාාස කරනවා අපේ රටත්වයක ඉදිරියෙන්ම ඉන්නව කියලා හැබැයි ඒකට වැඩියෙන්ම වග කියයන් නෝනේ අධූරදර්ශී දේශපාලක්ඥන්ම රැල්ලට කරේ තියාගෙන යන කිසිදු පුරුවසි වගකීමක් නැති හුදු චන්දදායකි එනිසා තව දුරටත් රැල්ලට පාාවන්න පොල්ලලි නොවේ ජතාර්ථයට අපි මුහුණ දෙමු. ආදරණය මිතුරුණේ අතීතය ගැන කතා කරද්දී මට මතක්කෙනවා එක කවයක් හැත්තෑව දශකයේ මහගම සේකරන් එක කියල තියෙන්නේ. දැනු මට ලද නක සහතික ඉගි ලන කල ගෙයි මුල්ලට උස් අසුනට යන මාවත අපිට නොවේ ඇරුණේ මොකද මේ හැත්තෑව දශකේ මාගම සේකරන් කිව් එ කියන්නේ ඔබ අපි පොච්චර ඉගෙනගත්තත් උපාදිලබාගත්තත් විශ්වවිදධාලගියත් අවසානයේ අපි එකතුගන්න සියලුම සහතික ගේමුල්ලට දාන්න වෙනවා. හැබැයි අපේ රටේ තියෙන උසස් තනතුරු උසස් පොටුවල්ට අපිට යන්න තියෙන පාර වහලතියෙන්. අවුරුතු පණහක් ගිහිල්ලත් මහගම සේකරයන්ගේ කවියක් අද යථාර්ථයක් වෙනවා කියන්නේ. එවැනි අමරණීය කවියක් ලිව්ව. කරයන්ට අප ස්තුූති වන්තයනවා වගේම ඒ තත්වේ අදටත් අපේ රටේ තියෙනව කියනෙක් ගැන අපි ලැජ්ජ වෙන්නත් ඕන එනිසා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙරටේ තරුණුතරුණියන්ට මිත්තොරුණී උන්ට මේක විහිළුවක් වනාට මේක අපේ රට බොම ස්තුූතියි